මං අද ඔයාලට ගෙනල්ල තියෙන්නේ ද්‍රව්‍ය බල ඇඳීමක්. ඉතින් මම මේක ටික කාලයකට කලින් ඇඳපු චිත්‍රයක්. ඉතින් මේ ඇඳපු චිත්‍රයේ මම වොයිස් කරාදී පොඩි පොඩි ප්‍රශ්න වගේ තිබුණා. ඉතින් ඒවත් එක්ක මට හිතුණා මේ වීඩියෝ එක ආයිපාරක් කම්බයින් කරලා ඔයාලට එක වීඩියෝ එකක් විදියට මේක දිග එක වීඩියෝ එකක් විදියට ගොඩක් විස්තරාත්මකව මේ වීඩියෝ එක දාන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි කියලා. හැබැයි ඒ වගේම තමයි ගොඩක් දිග වීඩියෝ එකක් කන්න බොන්න පොප්කෝන් ටිකක් ඒ මේවා ටිකක් ගෙනල්ලා තියාගෙන බලන්න. නැත්නම් හොඳම දේ තමයි ඔයාටත් මොකක් හරි එකක් ස්කෙච් කරන ගමන් වගේ බලන්න පුළුවන්. එතකොට ඒකට අවධානය යන එකක් නෑ. එනිසා එහෙම කරන්න එපා. ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන වීඩියෝ එක මම ටික කාලයකට කලින් ඇඳපු මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ ඔයිල් පේන්ට් නැත්නම් තෙල් සායම් කියන මාධ්‍ය භාවිතා කරලා. ඉතින් ඒ මාධ්‍ය ගැන මම මීට කලින් තෙල් සායම් සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ අපිට මොනවද තෙල් සායම් චිත්‍රයක් කරගන්න ඕන කරන බේසික් ටූල්ස් ඇන් ඉක්විප්මන්ට්ස් නැත්නම් මෙටීරියල් සම්බන්ධව. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක මෙන්න මෙතනින් මේ ඒ කාඩ් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඒක බලලා මේකට එන්න නැත්නම් මේක බලලා ඒකට යන්න. මම ඉස්සරහට අදහසක් දාගෙන තියෙනවා තෙල් සායම් සම්බන්ධව ලොකු වීඩියෝ ටිකක් කරන්න. ඒ වගේම තමයි අද කරන්න යන ස්ටිල් ලයිෆ්ස් වගේ මේ වගේ මාතෘකා ගැන වීඩියෝස් කිහිපයක්ම අපේ පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියලා දෙන්න. ඉතින් අපි බලමු මේ ස්ටිල් ලයිෆ් එක අපි කොහොමද කරගන්නේ කියලා. මං හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. මොකක් හරි ඩවුට් එකක් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න අමතක නොකර. එහෙනම් අපි යන් වැඩි වෙලා ගන්නේ නැතුව චිත්‍රය අඳින්න. මම ස්ටිල් ලයිෆ් එක කරන්න කලින් මගේ කඩදාසිය නැත්නම් සර්ෆේස් එක ටෝන් කරගන්නවා මට ඕන විදියට. ඒ කියන්නේ ස්ටිල් ලයිෆ් එකේ කලර්ස් වලට ගැළපෙන ටෝනල් වැලියු එකකින් තමයි මම මේක ටෝන් කරගන්නේ. මේ විදියට කඩදාසිය ටෝන් කරගන්නත් හේතුවක් තියෙනවා. මොකද කඩදාසියක් අපි ටෝන් කරගත්තට පස්සේ අපිට ඒකේ වයිට් එක යූස් කරද්දී තියෙන ඩිස්ටර්බන්ස් එක අඩු වෙනවා. ඒ නිසා තමයි අපි කඩදාසිය ටෝන් කරන්නේ. දැන් මම මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මම මෙතෙන්දී ස්කෙච් එක කරගන්නවා. මම ස්කෙච් එක කරගන්න පාවිච්චි කරන්නේ මගේ පින්සල්මයි. මෙතෙන්දී අතරම මම පාවිච්චි කරන්නේ හොග්හැයා පින්සලක්. අපිට ලෝකල් මාකට් එකේ බොහොම අඩුවට ගන්න පුළුවන් හොග්හැයා පින්සලක් තමයි මම මෙතෙන්දී යූස් කරන්නේ. ඔයිල් පේන්ටින් නැත්නම් තෙල් සායම් චිත්‍රකරණයේදී අපිට නැතුවම බැරි පින්සල් විශේෂයක් තමයි මෙන්න මේ නැචරල් බ්‍රිසල් පින්සල්. මේ බ්‍රිසල් පින්සල් වලින් තමයි අපිට හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන් අපේ පේන්ටිංස් වලට. ඉතින් මෙහෙමයි, ඒකත් අඳින ආටිස්ට් අනුව ඒ කාර්තව්‍ය ඩිපෙන්ඩ් වෙනවා. මොකද මට හොග්ගෙහා පින්සල් හොඳ වුණාට ඔයාට සින්තටික් පින්සලක් හොඳ වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මගේ ස්කෙච් එක කරගන්න නැත්නම් මගේ බ්ලොකින් ස්ටේජ් එකේදී මම පාවිච්චි කරන්නේ හොග්ගෙහා පින්සලක් මේ විදියට. මේ විදියට මම මේ ස්කෙච් එක කරගන්න පාවිච්චි කරන වර්ණ ගැන කතා කරොත් මේ වර්ණ මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ බර්න්ට් අම්බ. බර්න්ට් අම්බ කියන කලර් එක තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාට කැමති කලර් එකක් සුදුසු කලර් එකක් මෙතෙන්දී පාවිච්චි කරන්න. ඒ වගේම මෙතෙන්දී මම මගේ ළඟ තියෙන සාමාන්‍යයෙන් චිත්‍රයට සාපේක්ෂව ලොකු බ්‍රෂ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ වෙලාවේදී මම මෙතෙන්දී ටර්පන්ටයින් කියන මීඩියම් එක තමයි ඔයිල් පේන්ටින් එකේ මේ බ්ලොකින් ස්ටේජ් එකේදී ඒ බ්ලොක් කරගන්න පාවිච්චි කරන සායම් වලට කවලම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තෙල් සායම් වලට කවලම් කරලා තියෙන්නේ නැචරල් ටර්පන්ටයින් එක. ඉතින් මට මෙතෙන්දි මෙන්න මේ ආටිස්ට් ටර්පන්ටයින් පාවිච්චි කරලා ඉක්මනටම මගේ වැඩේ වේල ගන්න පුළුවන්. එතකොට මේක ටික වෙලාවක් තියලා තිව්වට පස්සේ මම අඳින එකට මේ කලර්ස් බ්ලෙන්ඩ් වෙන්න පටන් ගන්නේ නැහැ. බ්ලෙන්ඩ් වෙන්න පටන් ගත්තත් ඒක බොහොම සුළුවෙන් සහ අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මෙතෙන්දි ලින්සීඩ් ඔයිල් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව ක්විඩ් ඩ්‍රයි මීඩියම් එකක් විදියට මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ වෙජිටබල් ටර්පන්ටයින් නැත්නම් ආටිස්ට් ටර්පන්ටයින් තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් මේ විදියට ඔයිල් පේන්ටින් එකක් කරනකොට ඔයාලගේ ටයිමින් ඇඩ්ජස්ට් කරගන්න ඔයාලට ක්විక్ ඩ්‍රයි මීඩියම් එකක් පාවිච්චි කරනවද නැත්නම් වේලෙන්න වෙලා යන ලින්සීඩ් ඔයිල් වගේ ඒ වගේ මීඩියම් එකක් පාවිච්චි කරනවද කියන එක ඒක ඔයාලගේ තීරණයක්. ඉතින් අපි මෙතෙන්දි කරගන්නේ ඔයාලට පේනවා ස්ටිල් ලයිෆ් එකක්. ඉතින් ස්ටිල් ලයිෆ් එකක් කරගන්නකොට ඔයාලා හැමෝම දන්නවා අපි ස්ටිල් ඔබ්ජෙක්ට්ස් දිහා බලාගෙන තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. ඉතින් දැනට මම මෙතන ඔබ්ජෙක්ට්ස් තුනක් විතර පාවිච්චි කරනවා. මෙන්න මේ ඔබ්ජෙක්ට්ස් තුන, ඒ කියන්නේ වීදුරු ඔබ්ජෙක්ට් එකක්, ඒ වගේම තමයි මෙටල් ඔබ්ජෙක්ට් එකක්, ඒ වගේම සෙරමික් ඔබ්ජෙක්ට් එකක්. මේ ඔබ්ජෙක්ට් තුනේ
මතුපිට ගති ලක්ෂණ අපිට පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ඔබ්ජෙක්ට් තුනේ සයිසස් එක එක සයිස් වලින් තියෙන්නේ. ඒ වගේම ඔබ්ජෙක්ට් තියෙන තලයේ එක එක තැන් වල තමයි එක එක ඩෙප්ත් වලින් තමයි මේ ඔබ්ජෙක්ට්ස් තියෙන්නේ. ඉතින් අපිට ඒ තියෙන විදියට අපිට තලය භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට අපි මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන විවිම් පොසිෂන් එක. ඒ කියන්නේ අපි මේ භාණ්ඩ දිහා බලාගෙන ඉන්නේ මොන view එකකද කියන එක සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැතුව කරන්න ගියොත් අපි සමහරට දැන් මෙතෙන්දී මම උදාහරණයක් විදියට ගත්තොත් කේතලේ ඇඳලා ඉවර වෙලා මග් එක අඳින්නේ නැද්දි මග් එක වෙනමම විවිම් ඇන්ගල් එකක තිබුණොත් ඒක නිකන් ඒ චිත්‍රය ඇත්තටම අවුල් වෙනවා. මොකද ඒක ස්ටිල් ලයිෆ් එකක් වෙන්නේ නැහැ. එතකොට ස්ටිල් ලයිෆ් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තියෙන ඔබ්ජෙක්ට් එකේ ඒ තියෙන ගුණාංග ගති ලක්ෂණ ටික පෙන්වන එක. සමහර තැන්වලදී ඒ කන්සෙප්ට් එක ඇතුලේ හැඟීම් පෙන්වන්නත් උත්සාහ කරලා තියෙනවා සමහර ආටිස්ට්ලා. ඉතින් මම නම් මෙතෙන්දි කරන්නේ මම පාවිච්චි කරලා තියෙන ඔබ්ජෙක්ට්ස් ටික අඳින එක. මම ඇත්තටම මේ වැඩේ කරේ මගේ ස්ටඩි එකක් විදියට. ඔයිල් කලර්ස් පාවිච්චි කරද්දී අපිට ඩාර්ක් ටු ලයිට් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඩාර්ක් කලර්ස් ඉස්සරලා පාවිච්චි කරලා ඊට පස්සේ ලයිට් කලර්ස් වලට යන්න පුළුවන්. ඉතින් ඒ විදිය තමයි සාර්ථකම ප්‍රමේයය ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරනකොට. ඉතින් මම මුලදී කිව්වනේ අපි ඔබ්ජෙක්ට් ඩ්‍රෝවින් එකක් කරනකොට නැත්නම් ස්ටිල් ලයිෆ් එකක් කරනකොට ඒකට අදාළව තියෙන ඔබ්ජෙක්ට්ස් වල භෞතික ස්වභාවය අපි අඳින්න ඕන. එතකොට ඒකේ තියෙන ටෙක්ස්චර්ස් අඳින්න ඕන. ඒ වගේම තමයි අපි මෙතෙන්දී වැලියුස් පාවිච්චි කරනකොට නැත්නම් අපේ කලර්ස් පාවිච්චි කරනකොට ඒකේ උෂ්ණාධික වර්ණ ඒ වගේම සීතල වර්ණ ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන. මතුපිට ස්වභාවය ගැන කතා කරොත් අපි මෙතෙන්දි පාවිච්චි කරන දැන් ග්ලාස් ඔබ්ජෙක්ට් එකක් කියන්නේ ඒක ගොඩාක්ම දිලිසෙන ඔබ්ජෙක්ට් එකක්. ඒ වගේම තමයි රිෆ්ලෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ පරාවර්තන තියෙනවා. එතකොට වටේ පිටේ තියෙන අනිත් ඔබ්ජෙක්ට්ස් වලින් සිද්ධ වෙන පරාවර්තන ඒක සටහන් වෙනවා. ඒ වගේම තමයි වර්තනය සිද්ධ වෙනවා. නැත්නම් අපි දන්නවා පාරදෘශ්‍ය මාධ්‍යයක් හරහා ආලෝකය ගමන් කරනකොට ඒක නැමීමකට ලක් වෙනවා. ආලෝකය තරලම කිව්වොත් නැමීමකට ලක් වෙනවා. ඒ නැමීම අපි අවබෝධ කරගෙන ඒකත් අඳින්න සිද්ධ වෙනවා මෙතෙන්දී. ඉතින් ඒ අවබෝධය තියාගත්තොත් ඔයාලට ලේසියෙන්ම ඔබ්ජෙක්ට් එකක් අඳින්න පුළුවන්. ආටිස්ට් කෙනෙක් විදියට ඔයා හිතන්න පුරුදු වුණොත් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් තමන්ගේ ඇහෙන් දකින්න පුරුදු වෙන්න ඕන ඉස්සර වෙලාම. ඉතින් එහෙම පුරුදු වුණොත් තමයි ඔයාට හොඳ ස්ටිල් ලයිෆ් එකක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පේන දේම අඳිනවටත් වඩා ඔයා අවබෝධකින් අඳිනවා නම් මේ ඔබ්ජෙක්ට් එක දිලිසෙන ඔබ්ජෙක්ට් එකක්. දිලිසෙන ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මේකේ තියෙන රිෆ්ලෙක්ෂන් ෂාප්. එතකොට ෂාප් රිෆ්ලෙක්ෂන් ෂාප් ෂැඩෝස් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි ස්මූත් ෂැඩෝස් එක තමයි මේ ෂාප් ෂැඩෝස් බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ ග්ලාස් ඔබ්ජෙක්ට් එක නැත්නම් දිලිසෙන මතු පිටක ග්ලොසි ඔබ්ජෙක්ට් එක. ඉතින් ග්ලොසි සර්ෆේස් එකක් හඳිනකොට ඒ විදියයි. ඒ වගේම තමයි අපිට ග්ලොසි සර්ෆේස් එකක් එක්කම මැට් සර්ෆේසස් අඳින්න සිද්ධ වෙනවා. දැන් මම මෙතෙන්දි මේ අඳින මේ හැන්ඩල් එක වගේ දේවල් මේවා මැට් සර්ෆේසස් ගණයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මේකේ දිලිසීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි මට්ටමක ලයිට් කන්ඩිෂන්ස් ඒක ඇතුළෙත් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕන දිලිසෙන ඔබ්ජෙක්ට් එකක් අපි අර විදියට ෂාප් එජස් තියෙන ෂැඩෝස් ලයිට් දාලා ඇඳට අපි මැට් සර්ෆේස් එකක් අඳිනකොට ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මේ වීඩියෝ එක බලන සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවේදී මම තමාව භජනය කර සිටිනවා. මොකද මගේ මේ වර්ක් එක කරන අතරතුර මට මග් එක අඳින වීඩියෝ ෆුටේජස් ටිකක් මගහැරිලා තියෙනවා.
මම කැමරාවේ රෙකෝඩ් බටන් එක ඔබලා නැහැ. ඉතින් ඔයාලට මේ මග් එකේ මුල හරිය බලා ගන්න විදියක් නැහැ මෙතෙන්දී. ඒකට ඇත්තටම සමා වෙන්න. මෙතන ඉඳන් ඉතින් අපි බලාගෙන යමු මේක කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. මේ ඔබ්ජෙක්ට්ස් ටික දැන් ඔයාලට පේනවා නිකන් කේතලේ ඉවරයි වගේ. නෑ කේතලේ ඉවර නැහැ. ඒකේ තව වැඩ තියෙනවා. ඒත් මම එක දිගට මේ වැඩ ටික කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි ඔබ්ජෙක්ට් ඩ්‍රෝවින් එකක් හරිය මොකක් හරි කරනකොට එක එක ශිල්පීන් පාවිච්චි කරන එක එක ටෙක්නික් තියෙනවා. ඒ වගේම තමයි දැන් මට ආවෙන එක ටෙක්නික් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මම කරන්නේ මං ඉක්මනටම වැඩක් කරනකොට එක තැනක් අල්ලගෙන ඇඳ ඇඳ ඉන්නේ නැහැ. මට හම්බ වෙන හැම තැනක්ම ඒ කියන්නේ මේ චිත්‍රය ඇතුලේ මට අඳින්න තියෙන ඉක්මනට මගේ ඇහැට ඉක්මනට කැප්චර් වෙන දේවල් මම ඉක්මනට මම අඳින සර්ෆේස් එකට රෙන්ඩර් කරනවා. ඉතින් ඒක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ. ඒක ඇත්තටම මට ලේසියි. මම තාමත් මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ මගේ ෆ්ලිබර් බ්‍රෂ් එක. ඒ කියන්නේ හොග්ගයා තියෙන ෆ්ලිබර් බ්‍රෂ් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මාකට් එකේ ඔයාලට ඔන්ලයින් මාකට් එකේ නම් බොහොම අඩුයි මේ හොග්ගයා බ්‍රෂස් හොයාගන්න. ඒ කියන්නේ නැචරල් හෙයා තියෙන බ්‍රෂස් හොයාගන්න බොහොම අමාරුයි. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා Apple වගේ බ්‍රෑන්ඩ් එකකටවත් යන්න හොග්ගයා බ්‍රෂස් වලට. එහෙම නැති වුණොත් ඔයාලට ඕල්ටර්නේටිව් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් සින්තටික් බ්‍රෂස්. ඉතින් මේ සින්තටික් බ්‍රෂස් පාවිච්චි කරනකොට ඒකට හුරු වෙන්න සිද්ධ වෙනවා. මොකද බ්‍රෂ් එකට දරා ගන්න පුළුවන් පේන්ට් ප්‍රමාණයක් තියෙනවා. ඒ පේන්ට් ප්‍රමාණය සින්තටික් බ්‍රෂ් වලදී අඩුයි. නැචරල් බ්‍රිසල් එකක් තියෙන බ්‍රෂ් එකක අර සත්ව කැඳි නිසා ඒකට හොඳට දරාගෙන ඉන්න පුළුවන් පේන්ට් ලෝඩ් එකක්. ඒත් මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ සින්තටික් බ්‍රෂ් එකක් නෙමෙයි. මම නැචරල් බ්‍රිසල් එකක් තියෙන බ්‍රෂ් එකක් පාවිච්චි කරන්නේ. ඒකෙන් මගේ වැඩේ ඉක්මන් වෙනවා. ඒ වගේම තමයි මට ගොඩක් රසවත්ව මේ වැඩේ කරන්න පුළුවන්. ශිල්පියෙක් විදියට චිත්‍රයක් අඳිනකොට ඒ චිත්‍රේ වදයක් නැතුව අඳින්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ඒ අඳින චිත්‍රය අපිත් රස විඳින්න ඕන. ඒ වගේම තමයි ඇඳට පස්ස අනිත් මේ චිත්‍රය බලන්න ඉන්න අය නැත්නම් නරඹන්න ඒ කට්ටියත් මේක රස විඳින්න ඕන. එහෙම රස විඳ නැතුනොත් ඉතින් අපි අඳින මේ චිත්‍රෙන් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් මම මෙතෙන්දි දැන් ග්ලාස් ඔබ්ජෙක්ට් එක තමයි අඳින්නේ. ඒ කියන්නේ මගේ ළඟ තිබුණා පරණ මාමයිට් කුප්පියක්. ඒකේ මූඩිය කැඩිලා තිබුණේ. ඒ කැඩිච්ච මූඩියට මම සෙලෝ ටේප් ගහලා හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා මෙතෙන්දි වර්ණ භාවිතා කරද්දි ගොඩාක් සැලකිලිමත් වෙන්න. දැන් මේ චිත්‍රය ඇතුලේ මම කිසිම වෙලාවක කළු වර්ණය මේ කිසිම පේන්ට් එකකට මික්ස් කරලා නැහැ. කළු වර්ණය භාවිතා කරනවා නම් මම තනිව තමයි පාවිච්චි කරන්නේ කළු වර්ණය. ඒ කියන්නේ අපිට අයිවරි බ්ලැක් එකක් හෝ ලෑම් බ්ලැක් එකක් ওই වගේ බ්ලැක් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපේ චිත්‍රවලට. මම සාමාන්‍යයෙන් මගේ චිත්‍රවල අනිත් පේන්ට්ස් එක්ක බ්ලැක් එක මික්ස් කරගන්නේ නැහැ. මම බ්ලැක් පාවිච්චි කරනවා නම් ඒක තනිවම තමයි පාවිච්චි කරන්නේ. මොකද බ්ලැක් මික්ස් වුණු ගමන් එතන මඩ වෙනවා ගතිය. ඒ වගේ ගතියක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම පුරුදු වෙලා තියෙන්නේ බ්ලැක් එක යූස් කරන්නේ නැතුව බ්ලැක් එක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන ඕල්ටර්නේටිව් කලර්ස් පාවිච්චි කරලා බ්ලැක් එකට සමාන කලර් එකක් හදාගෙන තමයි මම වැඩ කරන්නේ. ඉතින් ඒකත් ගොඩක් ඉන්ටරෙස්ටිං. මොකද අපිට කලර්ස් ගැන හොඳ දැනුමක් හම්බ වෙනවා ඒ වගේ වැඩක් කරගෙන යනකොට. ඉතින් මම මෙතෙන්දි දැන් ඔයාලා හිතනවා ඇති මොකද්ද මම බ්ලැක් එක වෙනුවට පාවිච්චි කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ඒක තීරණය වෙනවා මම පාවිච්චි කරන කලර්ස් එක්ක. ගොඩක් වෙලාවට මම බ්ලැක් එක වෙනුවට පාවිච්චි කරන්නේ බර්න්ට් අම්බර් වලට ප්‍රෂියන් බ්ලූ හෝ අල්ටමරින් බ්ලූ කවලම් කරලා තමයි මේ අදාළ කරන කළු වර්ණය හදාගන්නේ. ඉතින් මේක ඇත්තටම කළු වර්ණයක් නෙමෙයි. ඉතින් මට මෙතෙන්දි ලොකු පහසුවක් වෙනවා මේ
කළුවර්ණය කෙලින්ම පාවිච්චි කරන්නේ නැතුව කළුවර්ණය කෙලින්ම පාවිච්චි කරන්නේ නැතුව කළුවර්ණය මේ විදිහට හදාගන්න එකෙන් මට තියෙන ලොකුම වාසිය තමයි මේ කළුවර්ණය මට ගන්න පුළුවන් වෝම් පැත්තට ගන්නව නම් වෝම් පැත්තට ගන්න පුළුවන් කූල් පැත්තට ගන්නව නම් කූල් පැත්තට ගන්න පුළුවන් ඒක කරන්නේ කළුවර්ණය වෝම් පැත්තට ගන්නව නම් මම ඒකට බර්න් ටම්බ නැත්නම් බර්න් සීන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා බර්න් අම්බ කියන කලර් එක මම වැඩිපුර යූස් කරනවා බ්ලූ කලර් එකට වඩා ඒ කියන්නේ දුඹුරු වර්ණය වැඩිපුර යූස් කරනවා නිල් පාට වර්ණයට වඩා එතකොට මට පුළුවන් එතන හොඳ වෝම් කලර් එකක් හදාගන්න ඒ කියන්නේ උෂ්ණ කලර් එකක් හදාගන්න කූල් කලර් එකක් ඕන වුණාම මම කරන්නේ බ්ලූ වර්ගයේ ඒ කියන්නේ නිල් පාටක් වැඩිපුර කවලම් කරගන්න එක තමයි ඉතින් ඒ විදිහට අපිට කූල් ඇන්ඩ් වෝම් ඇඩ්ජස්ට්මන්ට් එකක් ඇතුලේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් ඉතින් අපිට මෙන්න මේ කූල් ඇන්ඩ් වෝම් කලර්ස් පාවිච්චි කරලා හරි ලස්සන වැඩ කරන්න පුළුවන් අපිට හොඳ ඩෙප්ත් එකක් පෙන්වන්න පුළුවන් චිත්‍රයක් ඇතුලේ කූල් ඇන්ඩ් වෝම් කලර්ස් පාවිච්චි කරලා නිකම්ම කළු වර්ණයෙන් ඩාක් එකත් සුදු වර්ණයෙන් ලයිට් එකත් හදාගෙන එනවට වඩා කූල් ඇන්ඩ් වෝම් කලර්ස් එක ඒ කියන්නේ කලර් තියරිස් පාවිච්චි කරලා අපි චිත්‍ර නිර්මාණය කරද්දී ඒ චිත්‍රයේ තියෙන ඉලූෂන් එක අපි චිත්‍රයක් ඇඳලා හැම වෙලෙම කරන්නේ ඉලූෂන් එක මවාපෑමක් තමයි සිද්ධ කරන්නේ ඒ මවාපෑම අතිසාර්ථකව කරගන්න පුළුවන් ඒ වගේම තමයි හරි ලස්සන මවාපෑම් නැත්නම් ලස්සන ඉලූෂන්ස් කරන්න පුළුවන් කූල් ඇන්ඩ් වෝම් කලර්ස් පාවිච්චි කරලා ඉතින් මේ දවස්වල උසස් පෙළට චිත්‍ර අඳින ළමයි ඉන්නවා ඒ වගේම තමයි සාමාන්‍ය පෙළට දැනට ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා ඉතින් ඒ කට්ටියන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙවි කියලා හිතනවා ඒ කට්ටියන්ගේ ද්‍රව්‍ය බලය ඇඳීම කියන ඒ මාතෘකාව නැත්නම් ඒ පාඩම කරගන්න මොකද ද්‍රව්‍ය බලය ඇඳීමකදී අපිට සිද්ධ වෙනවා ද්‍රව්‍යයන්හි මතුපිට ස්වභාවයන් නැත්නම් ටෙක්ස්චර්ස් පෙන්වන්න නැත්නම් ඒ ද්‍රව්‍යයක ස්වභාවය පෙන්වන්න සිද්ධ වෙනවා ඉතින් ඒ ස්වභාවය පෙන්වන්න අපිට විවිධාකාර උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ඒ උපක්‍රම ගැනත් ඔයාලට මේ වීඩියෝ එක ඇතුලේ බලා ගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා මොකද හැම දෙයක්ම කටින් කියනවට වඩා අපිට අත්දකින්න පුළුවන් නම් තමයි ඒක නියමාකාරයෙන් ඕනම කෙනෙක්ට අපි සිංහලෙන් කිව්වොත් ඒක ඕනම කෙනෙක්ට පත්තියම් වෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඇති මම ග්ලාස් ඔබ්ජෙක්ට් එකේ දැන් ඉතාමත් විශේෂ කාර්යයක් සිද්ධ කරන්නේ ඒ තමයි හයිලයිට් ග්ලාස් ඔබ්ජෙක්ට් එක තියෙන highlights මේ sharp highlights වලින් තමයි glass object එකක් අපිට glass object එකක් විදියට පේන්න ගන්න. ඉතින් මේ sharp highlight sharp කිව්වට සමහරලාට මේ highlight එක එක තැනකින් sharp වෙනවා අනිත් තැනින් smooth වෙනවා. ඉතින් ඒ විදිය highlights තමයි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. ඒවා නියමාකාරයෙන් පාවිච්චි කරොත් ඔයාගේ මේ තියෙන glass object එකේ තියෙන ඒ ගති ලක්ෂණ හරියාකාරව පෙන්වන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී පාවිච්චි කරන highlight එක ඇත්තරම සුදු පාට. දැන් ගොඩ දෙනෙක් කරන දෙයක් තියෙනවා. මම ඔකට හරිද වැරදිද කියලා කියන්න දන්නේ නැහැ. හරියට මම කියන්න යන්නේත් නැහැ. සුදු පාටම නැත්නම් අපි ගත්තොත් titanium white එක ගත්තොත් ඒක අමුවෙන්ම highlight එකකට පාවිච්චි කරනවා. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මොකද මම highlight එකට පාවිච්චි කරන color temperature එක ගැන හිතනවා. ඒ color temperature එක ගැන හිතලා තමයි මම highlight එක use කරන්නේ. මොකද මේ ඔබ්ජෙක්ට් වලට වැටිලා තියෙන ආලෝක තත්වයක් තියෙනවා. දැන් මම මෙතෙන්දි දීලා තියෙන ආලෝක තත්වය කූල් ලයිට් එකක් තමයි මේ ඔබ්ජෙක්ට් හැම එකටම වගේ වැටිලා තියෙන්නේ. ඉතින් කූල් ලයිට් එකක් වැටිච්ච ඔබ්ජෙක්ට් එකක ෂැඩෝස් ගොඩක් වෙලාවට වෝම් ෂැඩෝස් තමයි යන්නේ. ඉතින් අපිට කූල් ලයිට් එකක් ඇතුලේ වෝම් ෂැඩෝස් අඳිනකොට අපිට පුළුවන් හොඳ ඩෙප්ත් එකක් වගේම හොඳ කන්ට්‍රාස්ට් ලෙවල් එකක් තියාගන්න. ඒ වගේම අපිට පුළුවන් කළු අඩුවෙන් පාවිච්චි කරලා හොඳ කන්ට්‍රාස්ට් එකකට යන්න. ඔයාලට මේ ඔයිල් පේන්ටින් පාවිච්චි කරලා නැත්නම් ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරලා චිත්‍රයක් අඳිනකොට ඔයිල් පේන්ටින් එකක් ඇතුලේ ඔයාලට තියෙන එක ගැටලුවක් තමයි මේ ඔයිල් පේන්ට් එක වේලෙන්නේ වේලෙන්නේ නැති එක. ඉතින් මට නම් එක ගැටලුවක් නෙමෙයි මට වේලෙන්නේ නැති නිසා තමයි මම ඔයිල් පේන්ට් යූස් කරන්නේ. මොකද මට මගේ
රෙන්ඩරින් හරි ස්මූත් විදියට ඒ කියන්නේ මට ඕන විදියට කරගන්න පුළුවන් ඔයිල් පේන්ට් කියන මෙන්න මේ මීඩියම් එක පාවිච්චි කරලා. අද දවස වැඩිය ගණන් ගන්න එපා. ඔයාලට නොයිසි දවසක් වෙයි, වටේ පිටේ ශබ්ද ඇහි, වාහන ශබ්ද, ඒ වගේ දේවල් ඇහි. ඒවා වැඩිය ගණනකට ගන්න එපා. මොකද අද පොඩ්ඩක් පාරේ වාහන යනවා වැඩි. මෙතෙන්දි මම ඔයාලට පේනවා මම පින්සල මාරු කරලා තියෙනවා. ඉතින් මේ පාවිච්චි කරන පින්සල ගත්තොත් මේක සින්තටික් පින්සලක්. මේ සින්තටික් පින්සල සාමාන්‍යයෙන් මම පුංචි සින්තටික් පින්සලක් තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ මගේ ෆයින් ඩීටේලිං වලට. එතකොට මම මෙතෙන්දි හයිලයිට්ස් වලට, සමහර හයිලයිට්ස් වලට, ඒ වගේම සමහර ෂාප් එජස් වලට මේ සින්තටික් පින්සල පාවිච්චි කරනවා. සින්තටික් පින්සල් වල තියෙන හොඳකමක් තමයි සින්තටික් පින්සල් වලින් ෂාප් වැඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ලස්සන ස්මූත්නස් එකක් ගන්න පුළුවන් සින්තටික් පින්සල් වලින්. අනිත් එක තමයි සමහර බොහෝම සියුම් තැන්වල පින්සල කන්ට්‍රෝල් කරගන්නත් ලේසි. ඉතින් සින්තටික් පින්සලක් ගැන කතා කරොත් සින්තටික් පින්සල් වල කල්පයත්ම ඉතාමත් අඩුයි. මොකද පින්සල හරියටම හිටයි නැවෙනකොට ඒ පින්සලේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක නැති වෙලා පින්සල එහෙම වෙන්න ගන්නවා. ඒක ලොකු ගැටලුවක් පින්සලක. ඔයාලා විභාගෙට වැඩ කරන ශිෂ්‍යයෙක්ෝ ශිෂ්‍යාවක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඔයාගේ චිත්‍රය ඔයා හැම වෙලේම ඇඩ්වාන්ස් විදියට චිත්‍ර සම්බන්ධව හිතන්න, ඒ කියන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන ගොඩක් ඇඩ්වාන්ස් විදියට හිතන්න පුරුදු වෙන්න. ගොඩක් සරලව හිතන්නත් එපා. හැබැයි ඔයාට ලංකාවේ තියෙන විභාග ක්‍රමවේදය අනුව සහ ලංකාවේ මේ ඉගෙන ගන්න තියෙන ක්‍රමවේදය අනුව ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ විභාගේ පාස් කරගන්න. ඒ නිසා ඔයාට යම් කිසි රාමු වලට කොටු වෙලා තමයි මේ ස්ටිල් ලයිෆ් කියන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. මොකද දී ඇති වෙලාව ඇතුලේ තමයි අපිට මේ ස්ටිල් ලයිෆ් එක ඉවර කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මේ ඔක්කොම වැඩ ටික දීලා තියෙන වෙලාව ඇතුලේ කරන්න බෑ. ඒ නිසා තෝරගනිපු, ඒ කියන්නේ ස්ටිල් ලයිෆ් එකක් ඇඳා වුණත් ඔයාට අඳින්න සිද්ධ වෙන්නේ බේසික් ස්ටිල් ලයිෆ් එකක්. ඉතින් ගොඩක් බේසික් ස්ටිල් ලයිෆ් එකක් තමයි අඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ දැනුම හැම දෙයක්ම ඔළුවේ තියාගෙන ශිෂ්‍ය කෝ ශිෂ්‍යාවක් වශයෙන් ගිහිල්ලා වැඩ කරනකොට ඊට අදාළ වැඩ ටික කරන්න ඔකෝම කරන්න ගිහිල්ලා විභාගය අනාගන්න එපා. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන විභාගය කරන අයට දෙන්න තියෙන උපදේශ. හැබැයි මේ තියෙන හැම බේසික් කාරණයක්ම, ඒ කියන්නේ අපිට ස්ටිල් ලයිෆ් එකක ඔබ්ජෙක්ට් එකක් පෙන්වන්න තියෙන, ඔබ්ජෙක්ට් එකක් ෆීල් කරවන්න තියෙන මේ හැම දෙයක්ම දක්ෂයට එක පින්සල් පහරකින් දෙකකින් පෙන්වන්න උනත් පුළුවන්. මොකද මම දන්නවා මෙතන වැඩි හරියක් ඉන්නේ වෝටර් කලර්ස් යූස් කරන අය ඉස්කෝලවලදී. ඉතින් ඒ වෝටර් කලර්ස් වලදී අපිට එක පින්සල් පහරකින් ඒ වගේම තමයි එක වොෂ් එකකින් අපිට ගොඩක් දේවල් පෙන්වන්න පුළුවන් හොඳ දක්ෂයට. දැන් මේ චිත්‍රය ගැන කතා කරොත් දැන් මේ චිත්‍රය කරගෙන යනකොට මම කෙටල් එකේ මෙන්න මේ නෝස් එක කේතලේ නහය කොටස තමයි මේ අඳින්නේ. මේ නහය කොටස අඳින්දී මට ලොකු ගැටලුවක් ආවා. මේ නහය කොටසේ ෆෝම් එක මට කිහිප වතාවක්ම හදන්න වුණා. හේතුව තමයි මම බ්ලොකින් ස්ටේජ් එකේදී බ්ලොක් කරගනිපු දේවල් හරියට බ්ලොක් කරගෙන තිබුණ නැහැ. ඒ හරිය මම කලබලයට වගේ තමයි බ්ලොක් කරගෙන තිබුණේ. ඒ නිසා ඒක නැවත නැවත මට හදාගන්න සිද්ධ වුණා. දැන් මම මෙතෙන්දී මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අඳගන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක අඳගනිද්දිත් ඔයාලට පේනවාද නිකන් සුදු වර්ණයක් වගේ එකක් මම පාවිච්චි කරනවා. හැබැයි මේක සුදුමත් නෙමෙයි. කැමරාවෙන් ඔයාලට කොහොම පේනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම කරන වර්ක්ස් වල ගොඩාක් ස්මූත් වර්ක්ස් බලා ගන්න අමාරුයි. ස්මූත් වැඩ කරත් සමහර තැන්වලට ස්මූත් විදියට වැඩ කරලා සමහර තැන්වලට මම වැඩ කරන්නේ ගොඩාක් රෆ් විදියට. ඒක ඉතින් මගේ ස්ටයිල් එක. ඔයාලට පේනවා ඇති දැන් මම මගේ තලය, ඒ කියන්නේ මගේ මේ පාවිච්චි කරලා තියෙන බඩු ටික තියලා තියෙන තලය තමයි මම බර්න් ටම්බවට ළඟින් යන කලර් එකක් හදලා මේ ඇඳගන්නේ. ඉතින් ඔයාලා වුණත් වර්ණ භාවිතා කරද්දී තේරුම් ගන්න ඕන පර්ස්පෙක්ටිව්, නැත්නම් පර්යාලෝකය කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින්
පරයාලෝකය සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා තියෙනවා මම ඒ ලින්ක්ස් දාන්නම් ඒවට ගිහිල්ලා බලන්න පරයාලෝකය සම්බන්ධව කොහොමද ඒ කියන්නේ පරයාලෝකය කියන්නේ මොකක්ද කියන එක ඉතින් පරයාලෝකය පෙන්වද්දී අපිට විවිධාකාරයේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් ඒ ක්‍රමවේද පාවිච්චි කළා තමයි අපිට පෙන්වන්න තියෙන්නේ දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකක්ද මෙතන තියෙන පරයාලෝකය මේක ලෑන්ඩ්ස්කේප් එකක් නෙමෙයි මේක ස්ටිල් ලයිෆ් එකක් ඉතින් මේ ස්ටිල් ලයිෆ් එක ඇතුලේ තියෙන පරයාලෝකය මොකක්ද පරයාලෝකය කියන්නේ ලෑන්ඩ්ස්කේප් එකකට විතරක් තියෙන දෙයක් නෙමෙයි ස්ටිල් ලයිෆ් එකක් හියුමන් ෆිගර් එකකට ඕනම දෙයකට තියෙන්න පුළුවන් පරයාලෝක ඕන දෙයකට තියෙන්න පුළුවන් නෙමෙයි ඕන දෙයකට තියෙනවා ඉතින් අපේ ඇහැට පේන දුරත් එක්ක තමයි මේක සංසන්දනාත්මකව සිද්ධ වෙන්නේ පරයාලෝකය ගැන ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන ස්ටිල් ලයිෆ් ගැන නැත්නම් ඔබ්ජෙක්ට් ඩ්‍රෝවින් එකක් කරනකොට පරයාලෝකය ගැන නැත්නම් පර්ස්පෙක්ටිව් ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන මොකද ළඟ තියෙන ඔබ්ජෙක්ට් එකකුණත් ඔබ්ජෙක්ට් එක ඇතුලේ හරි ලස්සන පර්ස්පෙක්ටිව් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒ සම්බන්ධව ඒක දන්නේ නැත්නම් ඉගෙන ගන්නවටත් වඩා ඔයා නිතර නිතර ඇඳලා නිතර නිතර චිත්‍රකරණයේ යෙදිලා ඔයාගේ අත්දැකීම් ටික හදා ගන්න මේ වැඩේ කරන්න අපිට ඔබ්ජෙක්ට් එකක් අඳින්දී සමහර ඩීටේල්ස් තියෙනවා ඒ ඩීටේල්ස් වලින් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඔබ්ජෙක්ට් එකේ ෆෝම් එක රඳවල තියා ගන්න ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මෙන්න මේ කෙටල් එකේ තියෙන කොක්ක තියලා තියෙන පොඩි රටාවකට හදලා තියෙන කෑල්ලක් තියෙනවා මෙන්න මේ කෑල්ල ඇඳ ගන්න ගියාට පස්සේ ඒ කෑල්ල අඳිනකොට ඒ කෑල්ලෙන් ඒ කියන්නේ ඒ කොක්ක තියෙන කෑල්ලෙන් අපිට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා මේ කෙටල් එකේ තියෙන ෆෝම් එක ඩිෆයින් කරගන්න ඒ වගේම තමයි සමහර චූටි චූටි ඩීටේල්ස් දැන් මේ කොක්ක අඳිනකොට කොක්කේ මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන මේ කොක්කේ තියෙන මෙන්න මේ ඇන දෙක නැත්නම් රිවර්ස් දෙක ඒ දෙක පෙන්වන්න ගියාමත් ඒ වගේ චූටි චූටි කාරණා අපි චිත්‍රයක් ඇතුලේ පෙන්වනකොට ඒ චිත්‍රය ඇතුලේ තියෙන ඩීටේල්ස් අනිකුත් ඩීටේල්ස් පවා එන්හැන්ස් වෙන්න පටන් ගන්නවා ඒ වගේ පොඩි පොඩි ඩීටේල්ස් පෙන්වන එකෙන් සමහර වෙලාවට සමහර අපි බ්‍රෂ් වර්ක්ස් කරනවා පින්සල් පාරවල් දෙකෙන් තුනෙන් කරන චිත්‍රවලදී අපි මේ වගේ දේවල් පෙන්වන්නේ නැහැ ඔබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එකේ තියෙන බේසික් දේවල් තමයි පෙන්වන්න බලන්නේ. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට දාන්න හිතුණේ ගොඩක්ම උසස් පෙළ නැත්නම් සාමාන්‍ය පෙළ ලියන ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවුන්ට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මේක. බලන්න මගේ කෙරුම නැත්නම් මම මේකේ කෙටල් එකේ නෝස් එක අඳින්න ගිහිලා නාගත්ත නාගය ගෙනිල්ල ඉතින් මේ නෝස් එක මාර විදියට අප්සෙට් වුණා ඉතින් මට සිද්ධ වුණා නෝස් එකේ තියෙන පේන් හූරලා නැවත වතාවක් අඳින්න ඒ වගේම එතන නැවත වතාවක් එතන බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න මොකද නෝස් එකේ තිබිච්ච ෆෝම් එක සම්පූර්ණයෙන්ම මගේ අතින් වැරදුනා ඉතින් බය වෙන්න එපා අපි පාවිච්චි කරන මීඩියම් එක වෝටර් කලර් වුණොත් නම් ටිකක් බය වෙන්න ඕන මේ වගේ ඔයිල් පේන්ටින් වගේ මීඩියම් එකක් පාවිච්චි කරද්දී අපිට අපේ වැරදි නිවැරදි කරගන්න පුළුවන් ඒකට අපිට ගොඩක් හොඳ චාන්ස් එකක් තියෙනවා ඉතින් ඒ දේවල් ඉතින් අපි පාවිච්චි කරන්න ඕන අපි වැඩක් කරනකොට අපිට වැරදි නිවැරදි කරගන්න ක්‍රම ඒ දේවල් පාවිච්චි කරන්න ඕන අපිට පේන්ට් එක වයිප් කරලා අයින් කරන්න පුළුවන් යට තියෙන පේන්ට් එක නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් දවසක් දෙකක් බලන් ඉඳලා මේ පේන්ට් වේලෙනකන් ඉඳලා උඩින් ආයෙත් මේක රීබිල්ඩ් කරගෙන එන්න පුළුවන් මේ වගේ උපක්‍රම අපිට ඔයිල් පේන්ටින් එකකදී පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා පාවිච්චි කරලා තියෙන මීඩියම් එකත් එක්ක. ඒ කියන්නේ ඔයිල් පේන්ට් එක කවලම් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ මොනවද කියන දේ ඇත්තටම මෙතෙන්දී සාධකයක් වෙනවා ඔයාට මේ කරෙක්ෂන් එක කොච්චර දුරකට කරගන්න පුළුවන්ද කියන එකත් එක්ක. හදිසියේවත් ඔයා පාස් ඩ්‍රයිව් මීඩියම් එක පාවිච්චි කරලා තිබුණ නැතුනොත් ඔයා ඩ්‍රයිව් වෙන මෙතඩ් එකකින් නම් මේ වැඩේ කරන්නේ ඔයාට සිද්ධ වෙනවා වැඩිපුර කාලයක් බලාගෙන ඉන්න යට ලේයර් එක ඩ්‍රයිව් වෙනකන් ෆාස්ට් ඩ්‍රයිව් මීඩියම් එකක් ඔයාලා නැත්නම් ලික්වින් අඩුම තරමේ ටර්පන්ටයින් හරි පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඉක්මන්ටම වේලෙනකන් බලන් ඉඳලා ඉක්මන්ටම කරෙක්ෂන් එක කරගන්න. ඉතින් මම මෙතෙන්දි පාවිච්චි කරලා තිබුණ සම්පූර්ණයෙන්ම ටර්පන්ටයින්. ඉතින් ඒ ටර්පන්ටයින් වලින් මට පුළුවන් වුණා ඉක්මන්ටම වේල ගන්න. ඉතින් වේලුණාට පස්සේ සහ හුරල අයින් කරන ක්‍රමවේද භාවිතා කරලා තමයි මම එතන කරෙක්ෂන් එක කරගන්නේ. චිත්‍රයක් අඳිනකොට ෆෝම්
ෆෝම් එක ඉතාම වැදගත්. ෆෝම්ස් නැත්නම් චිත්‍රේ ගොඩදා ගන්න හරිම අමාරුයි. ඒ කියන ෆෝම් එක හරියට අපි සින්දුවක් කියද්දි සින්දුවක තියෙන ශෘතිය වගේ. ෆෝම් එකට චිත්‍රයක් අඳින්න අමාරුයි කියන්නේ හරියට ශෘතියට සින්දුවක් කියා ගන්න බෑ වගේ දෙයක්. ඒ නිසා ෆෝම් එක අධ්‍යයනය කරලා තියෙන එක ඉතාමත් වටිනවා. ෆෝම් එකට කලර් කරන්න එක ඉතාමත් වටිනවා. ඒ කියන්නේ රියලිස්ටික් වැඩක් කරනකොට, ස්ටිල් ලයිෆ් එකක් වගේ දෙයක් කරනකොට අනිවාර්යයෙන්ම ෆෝම් එකට තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. වැඩ කරන්න ඕනේ. ඉතින් අපිට ස්ටිල් ලයිෆ් එකක් තමන්ට හැකි විදියට කොච්චර දුරකට වෙනස් කරගන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. මොකද චිත්‍ර කලාව කියන්නේ මහා මුතු කලාවක්නේ. සංගීතය වගේ දේවල් වලදී නම් අපිට කියනවා ශෘතියට සින්දුවක් කියා ගන්න බැර නම් සින්දු කියන්න බෑ කියලා. ඉතින් අපේ චිත්‍ර කලාවේදී එහෙම නිර්ණායකයක් තියනවාද කියන එකත් ඇත්තටම දැන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. කමක් නැහැ. ඒක වෙනම කතන්දරයක්නේ. ඒ වුණාට අපි මේ විදියට චිත්‍රයක් ඇඳගෙන යනකොට ඔයාලට හිතන්න මතන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයා තෝරගන්න හරි විදියක් තෝරගෙන තමයි ඔයාට අඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් මම දැනට ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා ඔයිල් පේන්ටිං සම්බන්ධව තව වීඩියෝ කිහිපයක්ම. ඒ කියන්නේ ඔයිල් වලදී අපිට පාවිච්චි කරන්න තියෙන ලික්විඩ්ස් වර්ග ගැන, එතකොට පින්සල් වර්ග ගැන, එතකොට කැන්වසස් ගැන, එතකොට අපිට කැන්වස් හදා ගන්නවා නම් මොන විදියටද කැන්වස් හදා ගන්න තියෙන්නේ මොනවද, ඒ වගේ දේවල් හැම දෙයක්ම වගේ ගැන මම දන්න කාරණා හැම දෙයක්ම වගේ ඔයාලට කියලා දෙන්න මම මේ චැනල් එක හරහා කියලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් එහෙම දාලා තියන්න මේ දේවල් මොන විදියටද ඔයාට වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට දැනගන්න ඕනේ මොනවද, ස්ටිල් ලයිෆ් එකක් කරනවා නම් ස්ටිල් ලයිෆ් එකේදී ඔයාලට මොනවද දැනගන්න තියෙන්නේ, ඒ වගේ දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. මොකද මේ දේවල් මම දන්නේ නැහැ නේ, ඔයාලට ඕන දේවල් මම දන්නේ නැහැ. ඒ නිසා නැන්ද මමත් ඔහි බබී කියවගෙන යයි. ඔයාලටත් කිසි තේරුමක් නැති වෙයි. ඒ නිසා ඔයාලට අවශ්‍ය කරන දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මොන දේවල් ගැනද දැනගන්න ඕනේ කියලා. ඉතින් දැනට මේ ස්ටිල් ලයිෆ් එක මම මෙතෙන්දි මේ කරගෙන යනවා. මේක ගොඩක් වෙලාවට ටෙක්නික් අතින් ගත්තොත් මේ ටෙක්නික් වල ගොඩාක් තැන් මම හදාගනිපු ටෙක්නික් තියෙන්නේ. අන්න එතෙන්දිත් මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද, ආටිස්ට් කෙනෙක් වුණාම ඔයාගෙම ටෙක්නික් ඔයා හදාගන්න ඕන. නැතුව හැම වෙලේම කාගෙන් හරි බලාගෙනම නම් කරන්න හදන්න එතන ඔයා ආටිස්ට් කෙනෙක් වෙලා නැහැ. ඒ කියන්නේ ඔයා කොච්චර හොඳ නිර්මාණයක් කරත් ඔයාට ඔයා නිර්මාණකාරයෙක් නෙමෙයි. මොකද ඔයාට ටෙක්නික් එකක්වත් බිල්ඩ්අප් කරගෙන නැහැ. ඒ වෙලාවට ඉතින් ෆේල් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් තමන්ටම කියලා ක්‍රමවේදයන් කීපයක් හදලා තියාගන්න. එතකොට තමන්ට පුළුවන් මේකේ කලාව ඇතුලේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න, නිදහස් මනුස්සයෙක් විදියට, නිදහස් චිත්‍ර ශිල්පියෙක් විදියට කලාව ඇතුලේ වැඩ කරන්න පුළුවන්. එතකොට තමන්ගේම ක්‍රමවේද හදාගන්න පුළුවන්, තමන්ගේම ස්ටයිල් එකක් ඒ වගේ දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට දැනට මේකේ වැඩ කටයුතු ඉවරයි. සාමාන්‍යයෙන් මේ ඩ්‍රෝවින් එක නැත්නම් මේ පේන්ටින් එක මම දවස් කිහිපයක් දවස් 3ක් වගේ කාලයක් කරා. ඔයාලා දැනටමත් දන්නවා මේ පේන්ටින් එක මීට අවුරුද්දකට විතර කලින් තමයි මම මේක කරලා YouTube එකට මුදා හැරියේ. ඉතින් ඒක මාර බෝරින් විදියට මම කරලා තිබුණේ. ඒ නිසා මට හිතුණා වීඩියෝ සෙට් එකම එකට කම්බයින් කරලා එක වීඩියෝ එකක් හදලා දාන්න වැදගත් වෙන විදියට. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඉස්සරහට ආයි කරන්න අලුත්ම පේන්ටින් එකක් හරි ඩ්‍රෝවින් එකක් හරි එක්ක. ඉතින් ස්ටිල් ලයිෆ්ස් ඕන කට්ටි ඉන්නවා නම්, ස්ටිල් ලයිෆ්ස් ගැන ගොඩක් දැනගන්න ඕන කට්ටි ඉන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඉතින් අපේ ඔයාට පින්සලම පාවිච්චි කරන්න ඕන කියලා නීතියක් නැහැ. ඔයාට ඇඟිල්ල වුණත් යූස් කරන්න පුළුවන් මෙතෙන්දී ඔයාගේ බ්ලෙන්ඩින් රෙන්ඩරින් වැඩවලට. මම මෙතෙන්දී කියන්න ඕන මං මේ පාවිච්චි කරලා තියෙන කඩදාසියක් ඔයිල් පේන්ටින් එක කරගන්න කඩදාසිය ප්‍රයිම් කරලා, ඒ ප්‍රයිම් කරපු ඒ කියන්නේ ප්‍රයිම එක ඇප්ලයි කරපු කඩදාසිය උඩ තමයි කඩදාසිය ටෝන් කරලා තමයි මම මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ. Thank you.
ඉතිං ඔයාට ඔයිල් පේන්ටිං වැඩ කරන්න කැන්වස් එකක්ම ඕන කියල දෙයක් නෑ හැබැයි කැන්වස් එක තමයි ඔයිල් වලට ගැලපෙනම තලය වෙන්නේ හොඳම සුසංයෝගය වෙන්නේ කැන්වස් එක ඉතිං ඔයාලා දැන් ඒ වීඩියෝ එක බලලා නේ ආවේ දැන් ඔයාලට මොනවහරි ප්‍රශ්න ගැටලු මොනවහරි දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න ඒ වගේම තමයි ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා subscribe කරන්න ඒ වගේම තමයි subscribe කරාට පස්සේ ඔයාට රතු පාට bell notification එකක් ඒකත් all දාලා තියාගන්න එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට ඒ වීඩියෝ එක බලන්න මොකද notification එකකින් ඔයාව දැනුවත් කරනවා ඒ බටන් එක ඕල් දාලා තියාගත්තට පස්සේ ඒ වගේම තමයි මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න තව කෙනෙක්ට දැනගන්න share කරන්න එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි ඔයා මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි මං ගිහින් එන්නම් මම ජනිත් අයිබෝවන්